ஆகே அதிரே நம் ரக்கினவா மங் பனவகினம் என்னே துரட்ட என்னே ஐயோயா අහිංසාව අතරමඟදී මුණ ගැහුණු බව කැලුම් කුමාරට කියනවා. හැබැයි අහිංසා සුරාජ්ගෙන කිසිවක් නැසු බවයි කැලුම් කියන්නේ. දෙන්නත් එක්ක එකතු වෙලා වැඩ කරමු කියලා ඇලෙක්ස් රයිනිට යෝජනා කරනවා. එතකොට සුරාජ් පොඩ්ඩිගෙන් තේ කෝපයක් ඉල්ලුවම පොඩ්ඩි සුරාජ්ට අනුම්පත කියනවා. සුරාජ්ගේ නැතිෂ දුකටත් කෝපයටත් පත් වෙනවා. ඉන්පසු තමන්ගේ එකම නංගිගේ අනාගතය වෙනුවෙන් සඳමාලිව විවාහ කරගන්න බැරිද කියලා පොඩ්ඩි සුරාජ්ගෙන් අහනවා. ඒ වෙනකොට රයිනි එරික් ළඟ ඉඳගෙන කරන කියන දේවල් සියල්ල තමුන් දන්නා බව ඇලෙක්ස් රයිනිට දැනුම් දෙනවා. එතකොට ඇලෙක්ස් ගැන දන්නා හැම දෙයක්ම එරික්ට කිව්වොත් මොකද වෙන්නේ කියලා පෙරලා රයිනි ප්‍රශ්න කරනවා. ඒත් රයිනි කවදාවත් එහෙම දෙයක් නොකරන බවට විශ්වාස බව ඇලෙක්ස් කියා සිටිනවා. ඒ කෙසේ වුණත් රයිනි ඇලෙක්ස්ව පාවා දෙයිද? අහස් මාලිගා අද එතැන් සිට. විශේෂමකුත් නැහැ. කැලුමට මේ එලා ටවුන් එකේදී මේ අයින් සමිස්සු හම්බෙලා දිනවා. ලෝකයි බොරු වෙන්නේ නැති. ඔකේ ඔකේ බොරු තියනවා. මේකේ එහෙම එකක් නැහැ. ඌ මට කිව්ව විදිහට අපි අර බෝගාගාව තියෙන හොස්පිටල් එක ඔව් ප්‍රයිවට් එක ඔව් හොස්පිටල් එක ගාවි තමයි මේ මිස්සු හම්බෙලා දින්නේ. කැලුමා කැලුමා ඇයි මිස්ටර් සුරජ් බුඩායින් සමි සම්මුණ ආව් මම විස්තරේ මිස්ටර් කුමාරට කිව්වා. මිස්ටර් කුමාර නේ ඉතින් ඔයාට ඔක්කොම කියන්නේ. අහගන්න අහගන්න නේද උඹටගේ මට හමු වුණා. හමු වෙලා ආ මිස්ටර් කැලුම් කොහෙද යන්නේ කියලා නිකන් අපි අපි ගැන කතා කරා. ඒ අර නිතේ වෙන කවුරුවක් ගැන කතා කළේ නෑ. මිස් බෙහෙත් ගන්නද ඇවිල්ලා හිටියේ. ඒක කියන්න දන්නේ නෑ. මොකද මම ડોක්ටර් කෙනෙක් නෙමෙයිනේ. අනිත් එක මට ඒක අදාළත් නෑනේ. නිකන් විකාරයක් වෙන්න එපා බං. අහපු දේට උත්තර දීපන්කෝ. කියලා දේ උත්තර දියන් ගාවිලා. ඔයා උත්තර දීලා නැතුව දැන් බොරුවට කෑ ගහන්නේ කොහොමද? ඒක හරියාකාරව වෙන්න නම් ඔයා එයාට කෝල් කරන්න ඕනේ. මිස් අහිංසා ඔයා ලෙඩ වෙලාද කියලා ඔයා අහන්න ඕනේ. ඒක කරන්නේ නැතුව ඔයා විකාරයක් වෙන්න එපා. ඔයාගේ ෆෝන් එකේ සල්ලි නැත්තම් මම ෆෝන් එක දෙන්නම් කෝල් කරන්න. සල්ලි තියෙනවා. මුත්තේ කතා කරලා වැඩක් නෑ ඇවිල්ලා. හැබැයි තින් පොඩි ලෙඩ ගතියක් තිබුණත් එක්ක තමයි කෝල් කරලා බැලුවා නම් හොඳයි ඉතින්. මොකද හිතේ ලෙඩ වලට ස්පිරිතාල වල බේත් නැහැ. මොන එක දෙයක් කියපන් ගැලුම. ඇත්තටම මිස් මුකුත්තුඹට කිව්වේ නැද්ද මක්කාර වේදනාවක් කිව්වෙම නැද්ද? අපි අපි කතා කරපුවා මිස්ටර් කුමාරට වැඩක් වෙන එකක් නැහැ නේද? මේකට අදාළ දේවල් විතරක් අහන්න. විදියට අයින් සමිස් හිත ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ. ඔබ කෝල් එක කරන කතා කරපන්. කියන්නේ හපංකෝ ඌරුවා. අපිට ඒක කෙලියට යමු. කල්පනා කරන්න ගත්තාම ඉවරයක් නෑ අහිංසා. ඔයා ඔහොම දුක් විඳ කියලා කාටවත් පාඩුවක් වෙන්නේ නෑ. අනික ඔයා ඔහොම විඳවලා ඔයාට මම
මොකරි වුණොත් මෙතන දුක් විඳින්නේ කවුරුවත් නෙමෙයි ඔයාගේ ඩැඩි මමයි. මට මේ ඉන්න විදියට ඉන්න දෙන්න රයින් ප්ලීස්. අපි පොඩ්ඩකට එළියට ගිහින් යමු. මට බෑ. මැරෙන්න තෝනේ. ඔයාට ආදරේ නැති මිනිහෙක් වෙනින් ඔච්චර දුක් විඳින්න එපා හින්සා. බලන්න ඔය කොච්චර මෝඩද. රයින් එක මගේ ප්‍රශ්නයක්. හින්දා මේ ගෙදර ඉන්න හැමෝම දුක් විඳිනවා. එක්ක වෙන දෙයක් වෙන්නේ කියලා වාර් තිබුණේ සුරාජ් එක්කම ඉන්න. ඇයි ඇතර මේ ගෙදරට ආවේ? බලන්න වාහින්ද ඩැඩීට වෙලා තියෙන දේ. ඒ මනුස්සයා ඔහොම ඉන්න ඕන කෙනෙක්ද? එරික් කුරුසෝල් කියන නමත් ඔයා කැත කරා. මේ කියන්නේ මේ සේරම මෙහෙම වෙන්නේ අර කොහෙවත් තියෙන කාල කන්නේ ත්‍රිවිල් කාර්යකින් දනේ. මම මේ දේවල් ඔයාට මෙහෙම කියන්නේ අහිංසා. ඔයාට තියෙන ආදරේ නිසා. ඔයාගේ අම්මට ඇච්ච පුරුන්දුව නිසා. අනික අපි ආදරේ කරන්නේ අපිට ආදරේ කරන කෙනෙක්ට අහිංසා. සුරාජ්ව පොඩක්වත් ආදරේ නැහැ. පොඩිව තාදේ තිබ්බන එයාට පුළුවන් ඔහම ඉන්න. ඇයි දෙහිදී එක දැන්වත් තෝ තේරුම් ගන්න නැත්තේ? මම මේ ගෙදර ඉන්නේ ඔයාලට කරදරයක් නම්. පිස්සුද? කවුද එහෙම කිව්වේ? ඩැඩීට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඩැඩීට ඕනේ ඔයා සතුටින් ඉන්නවා දකින්න අහිංසා. මට හොඳින් ඉන්න බැහැ රයිනි. ඉරුට 21යි දවස් 21න් දස ලක්ෂපතියන් 21යි අඛණ්ඩව දවස් 21ක් පුරා දවසකට ලක්ෂ 10 බැගින් ලක්ෂ 210ක් ඔබේම කරගන්න ඔබටත් පුළුවන් ඔබ අනිවාර්යෙන් සන්දහා සිට සිකුරාදා දක්වා සතියේ දින 5ම රාත්‍රී 7යි 30ක් 9:55 අතර හිරු ටෙලිපරෑරිය විකාශනය වන නාට්‍ය පහම නැරඹිය යුතුයම 7 කල්ලි හුස්මත් තරමට අහස්මාලිගා සහ ආදරේ මං ආදරේ යන නාට්‍යවලට අදාළ එක් ප්‍රශ්නය බැගින් ප්‍රශ්න 4ක් අහන හැබැයි මතක ඇතුව ඇසු ප්‍රශ්නවලට අදාළ නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙල සටහන් කරගත් ආදරේ මං ආදරේ නාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුරු ඔබ දැනගත් සැනින් ඔබේ ජංගම දුරකථනය භාවිතා කර HTTP හිස්තන නිවැරදි පිළිතුරු කාණ්ඩ හිස්තන ඔබගේ නම ජාතික හැඳුනුම්පත් අංකයේ සමග ඔබේ ප්‍රදේශයේ ද ඇතුළත් කර 7766ට SMS කරන්න. දවසේ වාසනාවන්ත දසලක්ෂපතියා ඔබ නම් ඔබේ නම සීනේකසේයා නාට්‍ය අතුරුතුර තිරයේ දිස්වේ විනාඩි 3ක් ඇතුළත එදිනට අප ඔබට දැනුම් දෙන දුරකථන අංකය අමතා ඔබේ අනන්‍යතාවය තහවුරු කළ යුතුය. දිනපතා ලක්ෂ 10ක් ඔබේම කරගන්න එක හුස්මට හිරු බලන්න මේ හිරු සාම්වත්සරික සමයයි හිරුට 21යි දවස් 21න් දස ලක්ෂපතියන් 21යි අහසේ තනමු අහස්මාලිකා වැඩි ප්‍රශ්න මට තිබුණා හින්සා මේ වගේ මගේ හිත සනසන්න මගලන් කවුරුත් හිටියෙත් නැහැ හැබැයි හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිත හදාගෙන ඒ හැම කරදරයක්ම මැද්දේ මං ඉස්සරහට ගියා හින්සා තමයි අහින්සා අද මම මේ විදිහට සතුටින් සැනසෙල්ලේ ඉන්නේ තුමේ ඔයා වගේ මම මැරෙන්න හැදුවේ නැහැ ජීවිතේ නිකරුණේ නාස්ති කරගන්න එපා හින්සා. ආදරය විතරක් තිබිලා මදි හොඳින් ජීවත් වෙන්න. ඔයා කොහොම හරි සුරාජ අමතක කරන්න හිත හදා ගන්න හින්සා. ප්ලීස්. ඩැඩි වෙනුවෙන්වත්.
රමේෂ්. දැන් රවී ආවහම ඇලෙක්ස්ට මොකද වෙන්නේ? අයි. මට ඒක දැනගන්න ඕනේ. ඇයි සෙලිනා බයද? ඇලෙක්ස් මොකක් හරි කරදරයක් වෙයි කියලා. මොකටද මං බය වෙන්නේ? සෙලිනා ඕනම නරක මිනිහෙක්ව කාලයක් ආශ්‍රය කරනකොට ඒ මනුස්සයාගේ හොඳ ටික පේන්න ගන්නවා. මං කැමැත්තෙන් ඇලෙක්ස් ගාවට ගියා නෙමේ රමේෂ්. මං ඔයා කියපු නිසයි ගියේ. අනික මං එතෙන්ට වෙලා කරන්නේ ඔයාගේ වැඩ. අන්න ඒක අමතක කරන්න. ඇලෙක්ස් රවීට කළේ මොකද්ද? ඇක්සිඩන්ට් එක ප්ලෑන් කරලා රවීව මරන්න හැදුව ඇලෙක්ස් කියලා වට ෂුවර්ද? මරන්න හැදුවා නෙමේ. ඇලෙක්ස් රවීව මැරුවා. නෑ. ඒ එයා හිතාගෙන ඉන්න විදියනේ. එතනින් එහාට දෙයක් ඇලෙක්ස් දැම්ම දැනගන්න ඕනේ නෑ. ඇයි මාව ඔහොම සැක් කරන්නේ? මං කියන්නේ සැක කරන්නේ පරිසං වෙන්න කියලා කියන්නේ. එක මිරිමෙරුමක් ප්ලෑන් කරපු එකෙක් තව එකක් කරන්න කල් ගන්නේ නෑ. දෙපාරක් හිතන්නේ නෑ. කොහොමද? හයි. එහෙමනම් ඉතින් මේ කතාව රවීටත් අදාලා ඉන්නේ නේ? මොකද? මිනි මරන්න ප්ලෑන් කරපු එකෙක් කියන කතාව. රවි එහෙම දෙයක් කරේ නෑ සලින්න. ඇලෙක්ස් එහෙම දෙයක් ප්ලෑන් කරා කියලා තොප්පු කරන්න විදියක් නෑනේ. මට රවීට කියන්න තියෙන මෙච්චරයි. ඇලෙක්ස් මහම මහ කපටි මිනිහෙක්. රවී ආපහු ආවත් ඇලෙක්ස් අනිවාර්යයෙන්ම රවීව නැති කරන්න ප්ලෑන් කරනවා. දැනටමත් ඒවට හේතු හැදිලා ඉවරයි. දැන් මේ හදාගෙන තියෙන තත්ත්වය රැකගන්න ඇලෙක්ස් ඕනම දෙයක් කරනවා රමේෂ්. ඒ කරන ඕනම දෙයක් ගැන මට සෙලිනාගෙන් දැනගන්න ලැබෙන්නේ නේද? ඒක එහෙම වෙනවනේ රමේෂ්. අපිට මොනාරි බොමුද? ෂෝ. Now a signal triple protection 1-2-3 that will take extra selakillak. කොහොමද? වරදක් නෑ මිස්ටර් ඇලෙක්ස්. අයියෝ මිස්ටර් කියන්නේ පානේ. කෙලිම හොර ඇලෙක්ස් ලා කතා කරා. මොකද මේ? කෙට්ටු වෙලා මූණ කළු වෙලා කසාද බඳින්නේ නේ? දැදි මොකද වෙන්නේ? මේක මේ ඔෆිෂල් කතා බහක් නෙමෙයි. ඔච්චර සීරියස් වෙන්න එපා මේ. දැන් මොනාගෙනද ඇලෙක්ස් අහන්නේ? සුරාජ් කියන්නේ මගේ යාළුවෙක්. එහෙනම් ඉතින් සුරාජ්ගෙන් අහන්න ඕන දේවල් මගෙන් අහලා වැඩක් නැහනේ. සුරාජ්ව මට හම්බෙනවනේ. අපි නිතරම කතා බහ කරනවා. වෙලා දින මේ. ඔයාවනේ මීට් වෙන්න අමාරු. මං කියන්නේ. ඔයාමට ෆෝන් නම්බර් එක දෙන්න. ෆ්‍රී වෙලාවකත් කතා කරමු. මට ෆ්‍රී වෙලාවට ඔයත් එක්ක ෆෝන් එකෙන් කතා කරන දේවල් නෑ මිස්ටර් ඇලෙක්ස්. අනිත් එක මගේ පර්සනල් දේවල් වලට අදාළ නෑනේ. ඌ. චරණ අපරුවෙන් දෙපා. ඇයිසට. අහිංසමට කියනවා. කොහොම හරි සුරජ්ට කතා කරලා එයාගේ හිත හදලා දීලා එයාගේ ළඟට ගෙනල්ලා දෙන්නලු. එයා ඒක කියන්නේ අඬාගෙන වැඳගෙන
මාරු දුක හිතන විදිහට. පව් අප්පා. හැබැයි ඉතින් ඕන නම් මට ඒක කරන්න පුළුවන් සඳමාලි. ඒක හරි ඊසි වැඩක්. ඒත් මන් දන්නවා මං එහෙම කරොත් එහෙම ඒකෙන් අමාරු වටෙන්නේ ඔයා කියලා. ඒ දෙන්න කොහොමටවත් ගැලපෙන්නේ නැහැ ඇලෙක්ස්. ඒකම තමයි දෙයියනේ නමත් කියන්නේ. ඒ දෙන්න කොහොමටවත් ගැලපෙන්නේ නැහැ. එහෙම ගැලපෙන්නේ නැද්දන්නේ කොහොමද එකතු වෙන්නේ? එහෙම වෙන්න බෑනේ. ඒ කියන්නේ දැන් අහිංස මිස් තාමත් සුරජ් කෙනෙක් හිතනවා. ආයෙත් තාම. මාර ඇනිල්ල කඳන්නේ. පොළොවේ පස් කනවා. සුරජ් නැත්තම් මැරෙයිද? මන් දන්නා දැන් ඔහොම බලන් ඉන්න බැරිම දන කවදර එරික් අංකල් කියලා සුරජ් ගෙදරටම එක්කගෙන යනවා. ඉතින් සඳමාලි මේ වෙලාවේ ඔයාට ඉන්න එකම සරණ මේ ඇලෙක්ස්. හෙලෝ ඩොක්ටර්, බිසිද? කියන්න හින්ස මේ මම්මගේ රිපෝට්ස් ගැන අහන්න ගත්තේ. ආව් මේ රිපෝට් එක මගේ ළඟ තියෙනවා. මම මේකත් තරම් හෙට ඔයාලා ගෙදරින්නයි හැදුවේ. ඒකෙ මුකුත් අවුලක් එහෙම එහෙම ෆෝන් එකෙන් කතා කරන එක හරි නෑනේ. ඔයා ඉන්නවද? මං ගෙදර ඉන්නවා. උදේ 9ට විතර ආවොත්? මං ඉන්නවා. අනේ කරදරයි නේද? මට නම් කරදරයක් නෙවෙයි. මං එන එක ඔයාට කරදරයක් මිසක්. අනේ පිස්සුද නයෝමි. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වහලවට පිස්සු හැදේ. බලාගෙන ගියාම අපි හැමෝම එකම බෝට්ටුවේ අහිංසා. මොන විදිහේ දුකක් කරදරයක් අපේ හිතට තියෙනවනේ. ඒ අතින් ඔයා වාසනාවන්තයි. එහෙම කියන්න එපා අහිංසා. මාතවත් නොකියපු කතාවක් තියෙනවා. ඒකත් ෆෝන් එකෙන් කියන්න බැරි දෙයක්ද? නෑ නෑ, ඒක කියන්න පුළුවන්. හා, එහෙනම් කියන්න බල. මටත් ආදරයක් තිබුණා හින්සා. එහෙමනම් එහෙම කෙනෙක් හම්බුනේ නෑ කිව්වේ? එයා කොහොමත් ආයෙ මට හම්බෙන්නේ නෑ. ඇයි? එයා ගිහින්. කොහෙද? සදාටම යන්න ගිහින්. අනේ සෝරි. මම දැනගෙන හිටියේ නෑ එහෙම දෙයක්. එහෙම තමයි. ගොඩක් හොඳ අය ඉක්මනටම අපිව අතහැරලා යනවා. ඔයා සුරජ්ට කතා කළාද? තාම කතා කරේ නෑ. කතා කරන්න ඕනේ. අපිට යාවහෙට හම්බ වෙලා කතා කරන්න බැරිද? ඒක නෂුව නෑ. ඇයි? මං කතා කරලා බලන්න. කොහොමත් හිටව එනවනේ. මං අනිවාර්යෙන් හිටිනවා. නොවරදවාම එනවා. එහෙනම් මම බලාගෙන ඉන්නවා. තියන්න. බයි. විෂන් කෙයා. විශ්වාසනීය දැක්ම. බලන හැම තැනකම දැන් විෂන් කෙයා එකක්. මං හැම වෙලේම කතා කර කර ඔයාගෙන් විස්තර ඇහුවේ නැති වුණාට මං ඔයාගෙන හොයනවා බලනවා සුරජ්. ඔයා කරන්න කියන්නේ මොනවද කියලා මං හොඳට බලාගෙන ඉන්නේ. ඔයා අහිංසකගෙන දන්නවනේ එරික්. දන්න හින්දා තමයි මම මෙහෙම කරන්න හදන්නේ. එයාට ඒ වගකීම දීලා එයාගේ ජීවිතේ ගොඩ ගන්න හදන්නේ.